1948 फेब्रुवरी 4 වෙනිදා නිදහස් රාජ්‍යයක් බිහි කරා. ඒ ලාංකික රාජ්‍ය බ්‍රිතාන්‍ය අටත්විජයවාදයෙන් ඉවත් වුණා පමණක් නෙමෙයි ආපහු වැඩවසම් යුගයකට යන්න බැරි වෙන විදිහට ජනතා බලය තහවුරු කරා. ඒකේ සංකේතයක් හැටියට තමයි මේ නිදහස් චතුරස්‍රයත් ඒ නිදහස් ගොඩනැගිල්ලත් අපි ඉදිකල්ලා තියෙන්නේ. අද අපි මෙතෙන්ට යලිත් රැස් වෙන්නේ ඒ ජන බලය නැති වෙන අවස්ථාවකදී ඒ රාජාණ්ඩු ක්‍රමයක් ඇතිකරන්න යන අවස්ථාවකදී මෙතෙක් කල මේ රටේ ජනතාවගේ සංකේතය වුණ නිදහස් චතුරස්‍රයේ වෙනුවට මැද මුලන වලව්ව මේ රටේ පරමාධිපත්‍ය බලය තිබෙන කේන්ද්‍ර ස්ථානය කරන අවස්ථාවේදී ඒකට විරුද්ධව මේ සටන ආරම්භ කරන්න මේ රාජපක්ෂ බලය නැති කරන්න මේ රාජාණ්ඩුව නැති කරන්න අපි එක්සත් ජාතික පෙරමුණ ඇති කරේ ඒ අරමුණ එක්ක අපි මේ පෙරමුණ පමණක් නෙමෙයි මේ රටේ රාජාණ්ඩුව නැති කරන්න ජනතා බලය තහවුරු කරන්න ඉන්න හැම එක්කෙනෙක්ම අත්වල් බැඳගෙන මේ රටේ ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න ඉදිරියට යනවා. ඒ ගැන අපි දැන් කැප වෙලා තියෙන්නේ. විධායක ජනාධිපතිකම වහාම අහෝසි කළා. මේ රටේ අවතැන් වූ ඒ ජනතාව වහාම පදිංචි කරවලා 17 වෙනි සංශෝධනය වහාම ක්‍රියාත්මක කළා. මාධ්‍ය නිදහස වහාම තහවුරු කළා ඉදිරියට යන ගමනට. ඒකේ ආරම්භයයි මෙතන ඩොන් ස්ටීවන් මැතිතුමාගේ ඒ මේ චතුරස්‍රයේ මේ පිළිරුව ඉදිරියේ අපි ආරම්භ කරන්නේ. එහෙනම් අපි කැපවෙමු. ඒ ජනතා පරමාධිපත්‍ය ඇති කරන්න, ජන බලය ඇති කරන්න, මේ ජන රජය ආරක්ෂා කරන්න, ජනතාවට සහනය දෙන්න. ඒකට කැපවෙමු. ඒකට වුවමනා දුර යමු. ඒකට අත්වැල් බැඳ ගන්න තියෙන හැම එක්කෙනා එක්කම අත්වැල් බැඳ ගමු. අපි වුවමනා නම් ඒ වැඩිපුර සටක්මක් ගමන් කරමු. එහෙනම් ජනතා බලයට ජය වේවා, රාජපක්ෂ රාජාණ්ඩුවට බංග වේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. එකතු වෙලා
අපි මේ යන රත පෙරහැර හොරගොල්ල සමාධියත් අපි නවත්වලා බණ්ඩාරනායක සමාධියේදීත් අපි පක්ෂභේදයෙන් තොරව පුෂ්පෝපහාර පුදලා මේ ගමන සංකේතමත් කරනවා විශේෂයෙන්ම අද මේ රටට නැවත වතාවක් සේනානායකවරුන්ගේ බණ්ඩානායකවරුන්ගේ දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය වෙලා තියෙන මොහොතක මැද පිළිවෙත එහෙම නැත්නම් මධ්‍යස්ථ පිළිවෙත ජයග්‍රහණය කළ යුතු මොහොතක අපි ඒ සේනානායක බණ්ඩාරනායක දර්ශනයෙන් පෝෂණය වූ නව දර්ශනයක් වෙනුවෙන් නව රජයක් වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී යුගයක් වෙනුවෙන් මේ ගමන දැන් ආරම්භ කරනවා